आयबोवान खालीन प्रवृत्ति वार्ता करने प्रमुख आसियत रात्रि प्रवृत्ति विकास में मम खविंदु विजयवर्धन प्रथमेन पुआत सिरस्ताल අගමැති රනිල් වැඩ බලන ජනපති ලෙස දියුරුම් දෙයි 19 යලි බලාත්මක කරනවා ජනපති කොඩිය අහෝසි අතිගරු වචනයක් තහනම් ලබන සතියේ පත්වන ජනපතිටත් 19 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කරන්න පසුබිම හදන බව රනිල් කියයි නව ජනාධිපතිවරයෙකු තේරීමේදී පොදු ජන පෙරමුණේ සහය රනිල්ට ගෝඨාභයගේ ඉල්ලා ස්වීම නිල වශයෙන් ප්‍රකාශිතයි කථානායක කියයි හෙට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි දින 7ක් තුල පත්වන අලු ජනපති කවුද සරත් අනුර පාටලි ඩලස් සජිත් සමග රනිල්ගේ නමත් ජනපති සටනට මහින්ද කියයි මහින්දට සහ බැසිල්ට 28 වනදා තෙක් රට ගමන් තහනම් ශ්‍රී ලංකාවේ නෛතික සහ ව්‍යවස්ථාපිත යාන්ත්‍රණය තුළ ජනාධිපතිවරයා කඩිනමින් තෝරන්න ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉල්ලයි. නව දේශපාලන සංස්කෘතියක් සඳහා ජනපතිකමට තරඟ කරන්න ඩලස් සූදානමින් අලුත් පාලනයක් ගොඩනගන්න ජනතාවට ඉඩ දිය යුතුයි අනුර කියයි. ගෝඨාභයගේ ඉල්ලා ස්වීමත් ආදරේ අරගලයේ ලැබූ ජයක්. ගෙදරගිය ගෝඨාභය වෙනුවෙන් කිරිබත් ඉදෙයි. පොහොට්ටු පිපෙන්නෙත් පරවෙන්නෙත් බැසිල්ට ඕන විදිහටයි. තනි පුද්ගල චරිත මත විශ්වාසයේ තබා විනාශයෙන් විනාශයට යන ශ්‍රී ලංකාව ගැන අද ටෙලිවැකියෙන්. ප්‍රථමයෙන් දේශීය පුවත්. වැඩබලන ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ අද සිය දුහරේ දියුරුම් දුන්නා. ඒ අගවිනි සුරු ජයන්ත ජයසූරිය ඉදිරියේදී ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට කටයුතු කරන බවයි රනිල් වික්‍රමසිංහ එහිදී ප්‍රකාශ කළේ. රනිල් වික්‍රමසිංහ අද වැඩබලන ජනාධිපතිවරයා ලෙස දියුරුම් දෙනු ලැබුවා. ඒ අගවිනි සුරු ජයන්ත ජයසූරිය ඉදිරියේ. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍ර සමාජවාදී ජනරජයේ ජනාධිපති ධුරයේ වැඩ බැලීමේ කාර්ය අංකාරයේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට සහ නීතියට අනුකූල අවංකව සිටු කරන බවටද ශ්‍රී ලංකා ජනරජයට පක්ෂපාත වන බවටද මගේ උපරිම ශක්ති ප්‍රමාණය ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවටද ගෞරව උමානේ මුත්‍ර ප්‍රකාශ කොට ප්‍රතිඥා දෙමි. ඉන්නතුරුව වැඩබලන ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක්ද සිදු කළා. 19 වෙනි සංශෝධනය සම්පූර්ණයෙන් යලි ක්‍රියාත්මක කරලීමට අවශ්‍ය කෙටුම්පත් පාර්ලිමේන්තුවට ගෙන ඒමට පසුබිම සකස් කිරීමේ වැඩපිළිවෙල මම ආරම්භ කරා. ලබන සතියේ අලුතෙන් පත්වන ජනාධිපතිවරයාට 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට කඩිනමින් ඉදිරිපත් කිරීමට අවශ්‍ය පසුබිම් මේ කෙටි කාලය තුල සකස් කරනවා. සාමකාමී අරගලය කිරීමේ අයිතිය මම 100%ක් පිළිගන්නවා. නමුත් තවත් සමහරු කඩාකප්පල් ක්‍රියා කරන්න උත්සාහ කරනවා. තවත් කණ්ඩායම් ලබන සතියේ පාර්ලිමේන්තුවේදී නව ජනාධිපතිවරයා තේරීමේ අවස්ථාවේදී මන්ත්‍රීවරුන්ට බලපෑම් කිරීමේ උත්සාහයක් දරන්න සූදානම් වෙන බවට වාර්තා වී තිබෙනවා. පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමට කිසිම කණ්ඩායමකට අප කිසිවිටක ඉඩ දෙන්නේ නැහැ. ආරම්භයේ සිටම අරගලයට සම්බන්ධ වී සිටින බොහෝ අය මේ කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට විරුද්ධත්වය පළ කර තිබෙනවා. ඒ අය සමග අප නීතිය හා සාමය ආරක්ෂා කිරීමට බැඳී සිටිනවා. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට බැඳී සිටිනවා. මම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට බැඳී සිටිනවා. මම කිසිවිටක ව්‍යවස්ථා විරෝධී කටයුත්තකට ඉඩ දෙන්නේ නැහැ. අනුබල දෙන්නේ නැහැ. මම ව්‍යවස්ථාවට පිටින් කටයුතු කරන්නෙත් නැහැ. වැඩබලන ජනාධිපති හැටියට මට පැවරී ඇති බලය අනුව මම තව තීන්දුව දෙකක් ගන්නවා. ජනාධිපති හැඳින්වීම සඳහා අතිගරු යන වචනය යෙදීම නිල වශයෙන් තහනම් කරනවා. ඒ වගේම ජනාධිපති කොඩිය අහෝසි කරනවා. රටකට තියෙන්න ඕන එක කොඩියයි. ජාතික කොඩිය විතරයි. අප ඉදිරියට ආ යුත්තේ එක කොඩියක් එක සෙවන ලැබමින්.
පුරවැසියන් ලෙස අපි හැමෝම මේ මල් වට්ටියට අවංකවම අත ගහමු. මේ අතර රනිල් වික්‍රමසිංහ වැඩ බලන ජනාධිපති ධුරේ දියුරුම් දීමෙන් පසු එක්සත් ජාතික පාක්ෂිකින් රතිඤ්ඤා දල්වමින් සිය සතුට පළ කළේ මේ ආකාරයෙන්. දැනට පුරප්පාඩු වී ඇති විධායක ජනාධිපති ධුරය සඳහා තරඟ කිරීමට තමන් සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහ පෙරුම පවසනවා. මේ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් දැනට පුරප්පාඩු වී ඇති රටේ විධායක ජනාධිපති ධුරය සඳහා තරඟ කිරීමට තමන් සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහ පෙරුම පවසනවා. මේ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් අදාළ මාධ්‍ය නිවේදනයෙන් උපුටා ගැනීම ශ්‍රී ලාංකීය ජනතාව ඉතිහාසයේ පෙර අත් නොදුටු දේශපාලන ආර්ථික හා සමාජීය ක්‍රියාකාරකම් රසක් අත්විඳිමින් සංක්‍රාන්ති සමයක් ගත කරමින් සිටි ආර්ථික අර්බුදයක් ඔස්සේ පැනනැගුණු ජනතා විරෝධයේ දේශපාලන බල අධිකාරීන් බිඳ දමන්නට සමත් වී ඇත. ඒ හේතුවෙන්ම මේ වන විට ජනතා අපේක්ෂාවන්ගේ දිශානතිය වෙනස් වී ඇත. මෙවැනි තත්ත්වයක් යටතේ මෙරට ජනතාව තවදුරටත් පීඩාවට අසීරුතාවයට හෝ ඉච්ඡා භංගත්වයට පත්විය යුතු නැති බව මම තරයේ විශ්වාස කරමි. කුඩා පාසල් දරුවාගේ සිට විශ්‍රාමික වැඩිහිටියා දක්වා පවතින අනුපුතවලට තිරසාර විසඳුමක් ලබා ගැනීමේ නොනිත් ආශාවකින් හා උනන්දුවකින් සිටින බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. දියුණු සංස්කෘතික සමාජයක් ලෙස මේ සියල්ලට විසඳුම් සෙවිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථානුකූල දේශපාලන රාමුවක් තුළය. දශක තුනක නොකිලිටි ක්‍රියාකාරී දේශපාලනයක නිරත වී ඇති මා සෑම විටම මෙරට ජනතාවගේ පැත්තේ සිටගෙන ඇති බව නොරහසකි. වර්තමානයේ පවතින දේශපාලන ව්‍යාකූලත්වයන් පාර්ලිමේන්තුව තුළින් කඩිනමින් විසඳා ගත යුතු බව අවිවාදිත සත්‍යයකි. පවතින ආර්ථික අර්බුදය විසඳා ගැනීමට නම් අප සියලු දෙනා එකඟ වන ආර්ථික සැලැස්මක් සකස් කර කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු වේ. ඒ සඳහා පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටත හා මහා සංඝරත්නය ප්‍රමුඛ සහෝදර ආගමික නායකින් තරුණ දේශපාලන ක්‍රියාකාරීන්ගේ හා වෘත්තිවේදීන්ගේ සහය ලබා ගත යුතුයි. මා ඔවුන් සියලු දෙනාගේම සහය සහ ඒකඟතාවය ලබා ගත හැකි මිත්‍රශීලී විශ්වාසනීය දේශපාලඥයෙකු බව සහතික කර කිව හැකිය. දේශපාලන පාට කණ්ණාඩි වලින් බැහැරව සමස්ත පොදුජන යහපත උදෙසා මෙන්ම ශිෂ්ට දේශපාලන සංස්කෘතියක් මෙරට ස්ථාපිත කිරීමේ අවංක චේතනාව පෙරදරිව පාර්ලිමේන්තු සම්ප්‍රදාය හා ව්‍යවස්ථාව අනුව යමින් දැනට පුරප්පාඩු වී ඇති රටේ විධායක ජනාධිපති ධුරය සඳහා තරඟ කිරීමට සූදානම් බව මම මෙරට ජනතාවට ගෞරවෙන් දන්වා සිටින අතර ඒ සඳහා සාම්ප්‍රදායික බෙදීම් වලින් තොරව සාමකාමී දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම අවංක අරමුණු කරගත් ජනහිතකාමී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නොමද සහයද අපේක්ෂා කරමි. උපුටා ගැනීම අවසන්. මීළඟ විධායක ජනාධිපති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කිරීමට යෝජනා කළ බව සමගි ජනබලවේග මන්ත්‍රී කණ්ඩායම පවසනවා. ඒ විපක්ෂ නායක කාර්යාලය අද පැවති මාධ්‍ය හමුවකින් අනතුරුවයි. සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද පසුරුවේ රැස් වුණා. ඒ විපක්ෂ නායක කාර්යාලයේදී එහිදී මීළඟ විධායක ජනාධිපති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නම යෝජනා වී තිබෙනවා. අදත් අපේ කණ්ඩායමේ ඒකමතික තීරණයේ තමයි සජිත් ප්‍රේමදාස මහත්මයා ජනාධිපති අපේක්ෂකයා ලෙස නාම යෝජනා බාර දෙනවා. ඔබතුමාට බහුතරයේ තියෙයිද මේක කරන්න? තියෙනවා. දැන් තියෙන විදිහට තියෙනවා. ඒ සඳහා කටයුතු කරමින් යනවා. ඔබතුමාලගේ මතය මොකද්ද? අපේ මතය ඉතින් ජනාධිපති වීම සජිත් ප්‍රේමදාස. ඒතර අගමැති ධුරය සම්බන්ධයෙන් ඒකගෙන කන්නේ ඉස්සර ජනාධිපති වෙන්න එපා. පක්ෂයක් ඉදිරියට අපි ගන්නා ක්‍රියාමාර්ගය අපි පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම විසින් අනුමත කරගත්තා. ඒ අනුමත කිරීම අනුව අපි ඉදිරියේදී වැඩ කටයුතු කරන්න තීන්දුව කරලා තියෙනවා පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම. පක්ෂයේ ගන්න තීන්දුවට සියලුම මන්ත්‍රීවරු එකතාවේ අද ප්‍රකාශ කළා. ඩලස් මං හිතන්නේ එන්නේ ජනාධිපති ධුරය. සජිත් ප්‍රේමදාස ඊයේ කිව්වා එයා බොහොම නම්‍යශීලී. ඒ නිසා එයා ලෑස්ති ඔය පදවි දෙකෙන් ඕන එකට එන්න කියලා. ඒක අපි නාම යෝජනා දෙන්නේ සම්මුදට. අපි ගත්ත ස්ථාවරයේ විදිහටම තියෙනවා පාර්ශ්වවල අදහසුත් සැලකිල්ලටගෙන සුදුසු පීවර අපි ගන්නවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමාව පත් කරන්න පොහොට්ටුවේ කණ්ඩායම තීන්දුවක් අරගෙන තියෙනවා. ඉතින් ඒ තීන්දුව වරපතල තර්ජනයක් මේ රටේ ජනතාව. වෙනම ගේමක් යටින් යනවා අපි ඉදිරියේදී කියන්නම් එම ගේම ගහන්න පාවිච්චි කරන දේවල් මොනවද කියලා. ජනපති දුහරේ සටනට 6 දෙනෙකුගේ නම් ඉදිරිපත් වනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර පවසනවා. අද පැවති පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. පවතින දේශපාලන තත්ත්වයේ සහ පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද කථානායක මහින්දයාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැතුණා. සාකච්ඡාවට සහභාගී වූ මන්ත්‍රීවරුන් ඉන් අනතුරුව මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ජනාධිපති ධුරය සම්බන්ධව
හෙට පාර්ලිමේන්තුවක ඇඳවලා මේ පිළිබඳව අලුත් ජනාධිපතිවරයෙක් පත් කර ගැනීම පිළිබඳව කතා නායකතුමා දෙනුම් දෙනවා. අඟහරුවාදා නාම යෝජනා කැඳවා යන අඟහරුවාද බදාදා දවස් දෙකේ ඊළඟට මම හිතන්නේ බ්‍රහස්පතින්දා සිකුරාදා ඡන්දය පවත්වන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. විපක්ෂ නායක ඉන්නේ කවුද? එයාව සාමාන්‍යයෙන් අපි හැම වෙලෙම සලකන්නේ විකල්ප ආණ්ඩුව කියලා. ඒ නිසා සජිත් ප්‍රේමදාස කියන පුද්ගලයා ගැන කතා කරන්න එපා. විපක්ෂ නායකයා හිටියේ කවුද? අද ඒ පුද්ගලයාව විකල්ප ආණ්ඩුවේ නායකයා නම් ඔහු අගමැති කරන්න ඕනේ කියන යම් මතයක් ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ තියෙන. රට ස්ථාවර කරන්න විපක්ෂ නායකවරයාට බලය දෙනවා නම් මම හිතන්නේ ඒක අග්‍රාමාත්‍යවරයා විදිහට ඒක හොඳයි කියලායි අපි විශ්වාස කරන්නේ. දැන් ජනාධිපති ධුරයේ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද ඉන්නවද? නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැනට ඉදිරිපත් වීමක් නැති බව තමයි තියෙන්නේ. ඉතින් අපි තවම මේ පිළිබඳව සාකච්ඡා පැවැත්වෙනවා. තමයි දැන් ඉස්සරහට දින දිනන අපේක්ෂකයෝ දැන් බර ගාණක් ඉන්න බව තමයි පේන්නේ. කවුරු කවුරුද ඉන්නේ? මට පේන විදිහට අපේක්ෂකයෝ 4 දිනක් විතර නම් කියවෙන. හිටපු අගමැතිතුමා ඒ කියන්නේ දැන් වැඩබලන ජනාධිපතිතුමා ඉල්ලනවා කියනවා. සජිත් ප්‍රේමදාස මහත්තයා ඉල්ලනවා කියනවා. දලස් සලහප්පිරිම මහත්මයා ඉල්ලනවා කියන බල අදහසක් කියවෙනවා. ඒ වගේම සරත් පොන්සේක මහත්තයාගෙත් අදහසක් තියෙන බව දැනෙනවා. චම්පික රණවක මැතිතුමාගෙත් කතා ස්වරූපය අනුව රටේ යම් ඉල්ලීමක් තියෙන බවත් පේනවා. ඒ වගේම අනුර කුමාර මැතිතුමත් එය ඉදිරිපත් වෙයි වගේ කියනවා. ඒක වැඩි අපේක්ෂක जनाधिपति तोरण पार्लिमेंट चांदेदी वेडबलन जनाधिपति रणिल विक्रमसिंह सहाय लबादी मठ श्रीलंका पोदुजन पेरमुन तीरणय करति बेनवा महालेखम सागर कार्यवसमेवसंधान कला जनाधिपति वरिया तोरण पार्लिमेंट चंदेदी वेडबल जनाधिपति रणिल विक्रम सिंह सहाय लबादीम तीरणे कलभव श्रीलंका पोजन पेरमुन पवसनवा मध्यव निवेदनाकुत्मी श्रीलंका पोजन पेरमुन पवसाने दीर्घ लेस करण साकाचा किरी पशु मेम तीरने पेमीबाई रटतुल नीति हासामे यली तहवर किरीमे रणिल विक्रम सिंह विसीन පලකල සමත්භාවයේද විශේෂයෙන් සැලකිලිට ගනිමින් මෙම තීරණයට එළඹි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් නිල්ලා අස්වීමට අදාළ නිල නිවේදනය අද කතානායක මහින්ද යාපා අබේවර්ධන මාධ්‍ය වෙත නිකුත් කළා. නව ජනාධිපතිවරයෙකු තෝරාපත් කර ගැනීමට අදාළ ක්‍රියාදාමය දින 7ක් තුලදී අවසන් කරන බව කතානායකවරයා මෙහිදී දැනුම් දුන්නා. श्रीलंका प्रजातांत्रिक समाजवादी जनरजे आंडुकमिवस्तावे अट इक आवगंत्य प्रकार जनाधिपति गोठाबे राजपक्ष इल्ला अस्वीमे लिपिय मावित लभियत ए अनुव विस्साई विसिदेके जुली मास दवाहत्रवन दिन सिट जनाधिपति वरया सीय धूरे नीत्यानुकूलव इवत्वियत मितन पटन नव जनाधिपति वरुगु तोरापत्कर गनीमे व्यवस्थामे क्रियादामे क्रियात्मको अनुवत नव जनाधिपति वरया तोरापत्कर गनीम उपरिम प्रजातंत्रवादी रामवक्तुल हा विनिमिद भावेकिन क्रियात्मक करीम अपरटे पमनक नो ලෝක දේශපාලන ඉතිහාසයේද වැදගත් ඓතිහාසික සිදුවීමක් වනු ඇත. දින 7ක් පැනි කෙටි කාලයක් තුල සියලු වගකීම්ත්තන්ගේ සහභාගීත්වයෙන් මෙම ක්‍රියාදාමය අවසන් කිරීමට මා බලාපොරොත්තු වෙමි. ඒ අනුව මෙම 16 වන සෙනසුරාදා දින පාර්ලිමේන්තුව රැස්වන බවත් සියලුම මන්ත්‍රීවරුන්ට සහභාගී වන ලෙසත් මෙයින් දැනුම් දෙමි. පාර්ලිමේන්තුව හෙට පෙරවරු 10ට රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා සියලු මන්ත්‍රීවරුන් වෙත දැනුම් දී තිබෙනවා. ජනාධිපතිවරයෙකු තෝරාපත් කර ගැනීමේ පනතේ පස්වැනි වගන්තිය ප්‍රකාරව ජනාධිපති ධුරයේ පුරපාඩුවක් පවතින බව හෙට දිනේ පාර්ලිමේන්තුවේදී නිවේදනය කිරීමට නියමිත අතර ලබන 19 වෙනි අඟහරුවාදා නාම යෝජනා කැඳවීමත් එන අනතුරුව ලබන 20 වෙනි බදාදා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීමේ කිනානතුරුව මන්ත්‍රීවරයෙකු ජනාධිපති ධුරය සඳහා තෝරාපත් කර ගැනීමත් සිදුවන බව කතානායකවරයා ප්‍රකාශ කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීම පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේද නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ 1981 අංක 2 දරන ජනාධිපතිවරණ විශේෂ විධිවිධාන පනත ප්‍රකාරව ඔහුගේ අනුප්‍රාප්තිකයා තෝරා ගැනීම ප්‍රමාදයකින් තොරව පැවැත්වීම සහතික කිරීම දැන් පාර්ලිමේන්තුවට පැවරී ඇති කාර්යයක් බවත් 2022 ජූලි 9 වෙනි දින පක්ෂ නායක රැස්වීමේ දිගත් තීරණ වලට අනුව සහ ශ්‍රී ලංකාවේ නෛතික හා ව්‍යවස්ථාපිත යාන්ත්‍රණය පිළිබඳව මහජන විශ්වාසය යථා තත්ත්වයට පත් කරන අයුරින් ජනාධිපතිවරයා තෝරා ගැනීම කඩිනමින් සිදු කරන ලෙසට කතානායකවරයාගෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෙහිදී ඉල්ලා සිටිනවා. නව පාලනයක් ගොඩනැගීමට ජනතාවට අවස්ථාව ලබා දිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. මේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්
අපගේ යෝජනාව වන්නේ නම් ඉතාමත් දුෂ්කරතා මැද්දේ හෝ ඉතා කෙටි කාලයකට ආණ්ඩුවක් පත් කරගෙන ඉතාමත් ඉක්මනින් ජනතාවට අවස්ථාවක් ලබා දිය යුතුයි නව ජන වර්ම සඳහා එසේ නොවන්නේ නම් ජනතාවගේ අභිලාෂයන් සහ පාර්ලිමේන්තුවේ අභිලාෂයන් අතර ගැටුමක් ඇති වෙනවා ජනතාවගේ කැමැත්තේ පිළිබිඹුව හා ජනතාවගේ උවමනාවේ පිළිබිඹුව හා පාර්ලිමේන්තුවේ පිළිබිඹුව අතර විශාල පරස්පරතාවයක් නිර්මාණය වෙනවා එනිසා ඉතා කෙටි කාලයක් ඇතුළත දැනට ටිකක් සැඟවී සිටියට ගුහාගත වෙලා හිටියට ටික කාලෙකින් නැවත නයා පෙනේ පිප්පීමි ඉඩකඩ තිබෙනවා එනිසා අපි කියන්නන් කවරක් තේ ජනතාවට තමන්ගේ කැමැත්තේ සාධාරණ පිළිඹුවක් මේ ජනතා නියෝජිත ආයතන තුල පාර්ලිමේන්තුව තුල ඇති කර ගැනීම සඳහා නව ජනවරමකට අවස්ථාවක් ලබා දිය යුතුමයි නව ජනවරමකට අවස්ථාවක් ලබා දෙන්නේ නැතුව පාර්ලිමේන්තුව ඇතුලේ මේ විකෘති පාර්ලිමේන්තුව ඇතුලේ ජනතාවගේ ජනමතේ සාධාරණ පිළිඹිබු නොවන පාර්ලිමේන්තුව ඇතුලේ ජනතාවගේ අභිලාෂයන්ට පරස්පරව හිට ගන්න ලද පාර්ලිමේන්තුව ඇතුලේ ජනතාවගේ අභිලාෂයන් ඉස්සරහට ගෙන යන්න බැහැ गोटाबे राजपक्षे इला अस्वीम आदरे अरगले तवत्ते जैग्रहण्याक श्रीलंका इतिहासे पलमु वतावट अरगले अक्तुलिन गेदरे अवु एकम जनाधिपति गोटाबे लेस हेदिन वियहेकी गोटाबे गे इला अस्वीमत समग अरगल करुवान ये गालु मोदर प्रीति गोशा पवत्तुमिन सिय जैग्रहण्य सेमरुवा ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරෙන් ඉල්ලා අස්වීම ආදරේ අරගලයේ තවත් එක් ජයග්‍රහණයක්. ගෝඨාභයගේ නික්ම යාම සැමරීමට ඊයේ ගාලු මුද්‍ර අරගලයේ නියුතු තරුණයින් කටයුතු කළේ මේ ආකාරයෙන්. ගෝඨාභයගේ නික්ම යාමත් සමගම අරගලයේ මුළු තැන්ගෙයි කිරිපත් පිසීමට අරගල කරුවන් කටයුතු කළා. ආදරේ අරගලය ආරම්භ වුණේ පසුගිය අප්‍රේල් මස 9 වනදායි. ඒ අනුව ආදරේ අරගලයේ ලැබූ ප්‍රධානතම ජයග්‍රහණය වනුයේ රාජපක්ෂ දූෂිත පාලනය පළවා හැරීමයි. එහිලා පවුලක් කර වූ රට ඉන් යම් ප්‍රමාණයකට හෝ ගලවා ගැනීමට හැකි වූ බව සඳහන් කළ යුතුය. මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂට තම තනතුරු වලින් පවා ඉල්ලා අස්වීමට සිදු වුණා. මේ රාජපක්ෂ පවුල අප රට දේශපාලනය තුල සිටි විශාලතම පවුල් ගස බව කිව යුතුය. අවසානයේ ඒ අයගේ පාලන කාලය තුල ශ්‍රී ලංකා ඉතිහාසයේ බංකොලොත්ම රට මේ පිරිස ඉතුරු කළ බවද අමතක නොකළ යුතුය. මේ අතර ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීම නිල වශයෙන් තහවුරු වූ සැනින්ම රට පුරා රතිඤ්ඤාපත් වූ බවද කිව යුතුය. හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන අයට අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයක් නිකුත් කර තිබෙනවා. හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ යන අයට අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කළා. අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුත්කල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟතාවය මතයි එය ප්‍රකාශයට පත් කෙරුණේ. මෙම නියෝගය ලබන 28 වනදා තෙක් බලපැවැත්වෙන බවද එම නියෝගයේ සඳහන් වුණා. වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුත්කලින්ට එරෙහිව විමර්ශනයක් සිදු කරන්නයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළ මෝසමක් අද සලකා බැලීමෙන් අනතුරුවයි පංච පුත්කල විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන් එම නියෝගය ප්‍රකාශයට පත් කළේ. අග විනිසුරු ජයන්ත ජයසූරිය, බුවනික අලු විහාරේ ප්‍රියන්ත ජයවර්ධන, විජිත මලල්ගොඩ, එල්ටීපී දෙහිදෙනී යන පංච පුත්කල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම කරුණු සලකා බැලීම සිදු වුණා.
මෙවන විට සියලු වාර්තා බිඳදමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවේකිය වෙතයි දැන් අවධානය. ටෙලිවිෂන් ටෙලිවේකිය ටෙලිවේකිය අරමුණ ගැන බොහෝ අය අහලා තිබුණා. ඔයාලට ඕනේ කාවපත් කරන්නද? ඔයාලට ඕනේ කාව දිනවන්නද කියලා. ඒ අතර තවත් සමහරුන් අපට කියනවා හැම දේශපාලන පක්ෂයක්ම විවේචනය කරන්න එපා කියලා. එහෙම වුණාම ඔයාලට කවුරුත් නැති වේවිනි කියලා. රනිල් වාදින් රනිල්ට පක්ෂවත්, ගෝඨාභය මහින්ද වාදින් එයාලට පක්ෂවත්, සජිත් වාදින් එයාට පක්ෂවත්, අනුර වාදින් එයාලට පක්ෂවත් අප ලියන කන් බලාගෙන ඉන්නවා. අප ටෙලිවේකිය ආරම්භක අවස්ථාවේ මෙන්ම අදත් ලියන්නෙත් කියන්නෙත් එකම කතාවක් එකම අරමුණක් ඇතුව මේ කිසිවෙකුට කඩ යන්නට අපට අවශ්‍යතාවක් නැහැ. අප මලු දෙකම අත් දෙකට අරගෙන කඩ යන්නේ ඔබ වෙනුවෙන්, මේ රටේ ජනතාව වෙනුවෙන්. අපට ඇත්තේ එකම එක අරමුණක් බව මතක තියාගන්න. ඒ මේ රට ලෝකේ ණය නැති සංවර්ධිත රාජ්‍යයක් වනු දැකීම. ඒ සඳහා සියලු පක්ෂවල විවිධ තීන්දුව తీරන අප නැනනුවන පමණින් විශ්ලේෂණය කරනවා. ඒක තමයි මේ ටෙලිවැකින් මේ කල්ලාපකලේ. එහිලා අප නිරන්තරයෙන්ම අප වෙත ලැබෙන ප්‍රායෝගික බුද්ධිමතුන්ගේ අදහස් මීට ඇතුළත් කරගන්නවා, ඇතුළත් කරගත්තා. අප අදත් ඒ ප්‍රතිපත්තියේ සිට තමයි මේ ලියන්නේ. අවසන් අරමුණ ජනතාව සමග නිවැරදි මාවතකට රටගෙන යාම. එය උඩුගම් බලා පිහිනා යන තරම් දුෂ්කර ක්‍රියාවක් බව අප දන්නවා. නිරන්තරයෙන්ම ටෙලිවැකියෙන් ලියූ ප්‍රධානතම කාරණය වූයේ තනි පුද්ගල දේශපාලන චරිත මත විශ්වාසයේ තැබීමේ ඇති භයානකකමයි. ඊට කදිම ආසන්නම චරිතයේ හිටපු ජනාධිපති නන්දසේන ගෝඨාභය. ඔහුට පමණක් මේ රට හදන්න පුළුවන් කියලා මතයක් නිර්මාණය වුණා. ඒ සඳහා යොදා ගත්තෙම ජාත්‍යන්තර දේශපාලනය තුළ සාර්ථක වූ චරිත. එහිලා ලීක් මහතිර් මොහමඩ්, රුසියාවේ පුටින් සහ ඉන්දියාවේ ශ්‍රී ජවහර්ලාල් නේරුගේ චරිත ලක්ෂණ පවා තනි පුද්ගලයෙකුට ආදේශ කළා. මේ තනි පුද්ගල චරිත තනි තීන්දුගත් අය ලෙසයි දැනටමත් ඔය බොහෝ අය සිතාගෙන සිටින්නේ. මේ චරිත පසුපස ඇති බොහෝ බුද්ධිමතුන්ගේ උපදෙස් අප අදටත් කියවලා නැති බව කිව යුතුයි. ඒ බුද්ධිමතුන්ගේ උපදෙස් සමග තමයි මහතිර් මොහමඩ්ලා ලී ක්වාන් යූලා බිහි වුණේ. ඒ විතරක් නෙමේ, රුසියාවේ පුටින් අද ලෝකයක් සමග හැප්පෙන්නේ තනි හයිය නිසා නම් නෙමේ. සමස්ත රටවැසියා තුළම මහා මතයක් එදා නිර්මාණය කළේ ගෝඨාභය තුළ. මේ සියලු නායකින්ගේ බුද්ධිය, අභීත බව, පරිපාලන හැකියාව සහ ආධ්‍යාත්මික ජීවිතය පවා හරි ඉහළ ලෙස තියෙනවා කියලයි. ඒ සඳහා ගෝඨාභය රාජපක්ෂ වෙජිටේරියන් කියන මතයත් හරි ලොකුවට උළුප්පලා තිබ්බා. ඒ තරමටම හොඳයි, හරිම අහිංසකයි කියන මතයක් එදා නිර්මාණය කළා. නමුත් කවුරුත් ඔහුගේ පෙර චරිතයේ ලක්ෂණ ඒ වෙලාවේ කතාවට ගත්තේ නැහැ. ගත්ත අය හිටියා හුඟක් අය බයෙන් හිටියේ. ඒ අවස්ථාවේ කාටවත් මතක් වුණේ නැහැ මහමග ලසන්ත වික්‍රමතුංගව සතෙකුටත් වඩා අන්ත විදිහට මරලා දානකොට කවුද ආරක්ෂක ලේකම් කියලා. එහෙම මතක් වුණේ නැහැ. ඒ විතරක් නෙමෙයි, සරත් ෆොන්සේකාව එල්ලනවා කියලා විදේශ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එදා ගෝඨාභය කියපුවා කවුරුත් මතක් කළේ නැහැ. ඔහුට හිතවත්, ඔහුට පක්ෂ, ඔහුගෙන් මැති ඇමතිකම් ගන්න බලා සිටි, ඔහුගෙන් කොන්ත්‍රාත් ගන්න විවිධ දේශපාලන අපේක්ෂා ඇති අය ඡන්දයට පෙර ඔහු ගැන ගුණ වයනු ලැබුවා. විවිධ දේශපාලන අරමුණු ඇති මාධ්‍යත් එක් එක් පැතිගෙන කැම්පේන් එක කළා. අන්තිමට ඔහු 69 ලක්ෂයක ඡන්ද වලින් දිනවා. දිනලා ගෙවිලා ගියේ අවුරුදු දෙකහමාරක් විතරයි. තනි මිනිසෙකුව විශ්වාස කිරීමේ පාපය දැන් අප විඳවනවා. එතකොට ඔබ අසාවි, ඇයි පාර්ලිමේන්තුව මොකද කළේ? එයාලට වගකීමක් තිබුණේ නැද්ද කියලා. පාර්ලිමේන්තුවේ 3/2 බලය මේ රටේ ඡන්දදායකින් ලබා දුන්නේ පොහොට්ටුවට. පොහොට්ටුව හැදුවේ බැසිල් රාජපක්ෂ. ඔහුව ඉහළට ඔසවා තැබුවේ, ඔහුට මොළ හතක් ඇති මොළ හතානෝ කියලා කිව්වෙත් ඔය පොහොට්ටුවේ අයම තමයි. ඔය පාර්ලිමේන්තුවේ ඉන්න රාජපක්ෂවාදීන් තමයි ඒ බව පුන පුනා කිව්වේ. අදත් පොහොට්ටු පිපෙන්නේ, පොහොට්ටු පරවෙන්නේ බැසිල්ට ඕන විදිහට. ඒක අප නෙවෙයි කියන්නේ කලක් ඔය රාජපක්ෂ පවුලේ අංක එකේ හිතවතුන් බවට පත්ව සිටි ගම්මන්පිල හා වීරවංශලයි. අදත් අපට නම් මේ අය කියන කතා පවා සත පහකට විශ්වාස නැහැ. ඇත්තම කිව්වොත් සත්‍යයක් තරම්වත් වටින්නේත් නැහැ. රනිල්ගේ ඇමරිකානු ගති ලක්ෂණ MCC කතත් එදා ජනගත කළේ මේ කීප දෙනාම තමයි. එනිසා අප මේ කියන්නේ මේ තනි පුද්ගල දේශපාලන චරිත හෝ දේශපාලනඥගේ කතා ඇසුණු සැනින් ඇසෙන තැනින් පිළිගන්න එපා කියලයි.
අපි හොඳටම පිළිගත්ත ඇති කියලයි. ටෙලිවිකිය ගැන එහෙමම තමයි අපට කීමට ඇත්තේ. මේ අප ලියන ද නිවැරදිද නැද්ද යන්න අවබෝධ කර ගැනීමට උත්සාහ කරන්න. මේ කිසිසේත්ම පරම සත්‍ය ලෙස බාර ගන්න කියලා අප කිසිදාක කියන්නේ නැහැ. තම තමන් තුළම විවේචනයේ සහ තර්කන බුද්ධිය ගොඩනගා ගන්න. දේශපාලන කියවීම සාක්ෂරතාව හදා ගන්න. නැත්තම් අප දිගින් දිගටම තනි පුද්ගල චරිත මතම යැපෙන්නට පටන්ගෙන මේ විනාශයෙන් විනාශයටම යාවි. ඇත්තටම ටෙලිවිකිය අරමුණ සබුද්ධික ඡන්දදායකින් පිරිසක් වෙනුවෙන් සටන් කිරීමයි පෙනී සිටීමයි. මේ දැනුත් විවිධ පක්ෂවලට කඩ යන විවිධ පාට කණ්ණාඩි දාගෙන ඉන්න පිරිස් යලි කර්ලියට ඇවිත්. සමහරුන් ගෝඨාභය ගියා කියලා රතිඤ්ඤා පත්තු කරනවා. දැන් තවත් සමහරුන් රනිල් ආවා කියලා රතිඤ්ඤා පත්තු කරනවා. එදා ගෝඨාභය ආ වෙලාවේ කිරිබත් කෑ අයම තමයි බොහෝ වෙලාවට අදත් රතිඤ්ඤා පත්තු කරනවා ඇත්තේ. දැන් සමහරුන් කියන්නේම රනිල් තෙල් පෝලිම් නැති කරලා බඩු මිල අඩු කරලා IMF එකේ ණය අරගෙන යලි තුන් වේල කන්න පුළුවන් රටක් හදනවා නියතයි කියලයි. ඒ නිසා දැන් ඔහුට ඒ සඳහා ඉඩ දෙන්න කියලා අපට පෞද්ගලිකවම කතා කරලා කියන අයත් ඉන්නවා. අවුරුදු 74ක් නිදහසින් පසු ආපාලකින් කලේම ලෝකෙන් ණය අරගෙන එයාලා සුපිරි නායකින් මාර පොරවල් කියලා අපව අන්දලා තුන් වේල කන්න දීලා රට බංකොලොත් කළ එක තමයි. ඇමරිකානු ඩොලර් බිලියන 50කට වැඩියෙන් අප අද ලෝකයට ණයකාරින් වී හමාරයි. ඒ ණයවලින් හොරා කාපු එක තමයි වැඩිම හරියක් කළේ. දැන් අදත් රනිල් කියන තනි පුද්ගල චරිතය මත විශ්වාසයේ තබන්න යයි බොහෝ අය කියන්නට පටන්ගෙන තිබෙනවා. සමහර විට ඒ රනිල් යලි අර්ජුන් මහේන්ද්‍ර මත විශ්වාසයේ තබන්නට පුළුවන්. දැන් බලන්න රනිල් වැඩ බලන්න ගත්ත ගමම්ම ගත්ත තනි තීන්දුව තනි තීරණයක් ගත්තේ. මොකද්ද ඔහු ගත්ත තනි තීරණේ? අරගලයේ පැසිස්වාදී වහාම දේශපාලනයෙන් තොරව හමුදාවට සහ පොලිසියට බලය දෙනවා කියලා කිව්වා. අඩුම ගානේ පක්ෂ නායකින් එක්කවත් කතා කරලා තිබුණේ නැහැ. ඒ තමයි තනි තීන්දු. ඔබට මතකද මහතිර් මොහොමඩ්ගේ, ලී ක්වාන් යූගේ, පුටින්ගේ, ශ්‍රී ජවහර්ලාල් නේරුගේ ශක්තිය එක්තැන් වූ ගෝඨාභය ගත් තනි තීන්දු? රසායනික පොහොර තහනම් කරමින් කාබනික වගාවට ගියා. සිය හිතවතුන්ට බදු සහන ලබා දෙමින් අතිවිශාල ධනයක් ආණ්ඩුවට අහිමි කරගත්තා. ඊළඟට රජයට තිබූ රුපියල් 50ක සීනි කිලෝවකට ගැසූ බද්ද 725කට අඩු කරලා රුපියල් 49.75ක් රජයට පාඩු කරගත්තා. සමහරුන් නම් කියන්නේ ඒක මහ බැංකු වංචාවටත් වඩා ලොකුයි කියලා. මං හිතන්නේ දැන් ආපහු මහ බැංකු කතාව නම් ඔය පාර්ලිමේන්තුවේ ඇදිලේවි කියලා. ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට ඩොලරය 203ට ෆ්‍රීස් කළෙත් ඔය ගෙදර ගිය ගෝඨාභය රාජපක්ෂ. මේ ආදී බොහෝ තීන්දු තනි තීරණ අප දිගින් දිගටම අදත් කියන්නේ රනිල්ලව සජිත්ලව අනුරව තනි තනිව විශ්වාස කරන්න එපා. ඒ අයගේ පක්ෂ මත විශ්වාස කරන්නත් එපා. ඒ අය භාවිත කරන්න යන ක්‍රමයේ ඉල්ලන්න, සිස්ටම් එක ඉල්ලන්න. හොඳ වෙලාවට රනිල් වැඩබලන ජනාධිපති වෙලා හමුදාවට සහ පොලිසියට පූර්ණ බලය දුන්නට අවංකවම ඒ පූර්ණ බලය මර්ධනය සඳහා යොදා ගන්න ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය කටයුතු කළේ නැහැ. මොකද මේ අද තියෙන සියලු සමාජ සාධක ඒ හැමෝටම බලපාන නිසා. මේ රටේ ජනතා අපේක්ෂා ඉටු කරන යුක්තිය සැමට සාධාරණ නීතියට උඩින් කිසිවෙකුටත් සිටිය නොහැකි නව ක්‍රමවේදයක් අවශ්‍යයි. එසේම ආර්ථික සෞඛ්‍ය අධ්‍යාපන සහ කෘෂිකාර්මික කියන ක්ෂේත්‍ර හතර සඳහාවත් අඩුම ගානේ විද්වතුන් ප්‍රායෝගික බුද්ධිමතුන්ගේ සහ මහ පොළවේ පය ගහලා ඉන්න මිනිසුන්ගේ කෙටි කාලන මධ්‍ය කාලන සහ දීර්ඝ කාලන සැලැස්මක් අවශ්‍යම තිබෙනවා. ඒ අයගේ උපදෙස් මත සකස් කළ යුතුව තිබෙනවා. විශේෂයෙන්ම වියරු ඒකාධිපති බලතල තව තවත් බොරු කියමින් පවත්වගෙන යා යුතු නැහැ. ඒ සඳහා පැහැදිලි ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය වෙනවා. එතකන් නැව් ගෙනල්ලා තෙල් දෙන්න, බඩු මිල අඩු කරන්න, ගෑස් දෙන්න. හැබැයි ඉතින් එකක් තියෙනවා, අපට කන්න දෙනවා නම් අපට බොන්න දෙනවා නම් වෙන මොන කෙංගෙඩියද තව ඕන කරන්න කියන ගීතය මේ වෙලාවේ මතක් වෙනවා. අද ටෙලිවිකි අවසන් කරන්නේ මෙන්න මෙහෙමයි. බොහෝ වෙලාවට වනාන්තරයේ දඩයම් කරන්නේ සිංහයින්. සිංහයින් දඩයමට දක්ෂයි. සිංහව දඩයම් කරලා අනුභව කරලා ඉතිරි වුණාම ඉතිරි වෙන කටු, මාස්, හම් ඕවා කාලා හුඟක් නරි හිතනවා නරිත් සිංහයෝ කියලා. ඒ නිසා නරි බොහෝ වෙලාවට හූ තියනවා කියලා විතරක් මතක් කරමි ටෙලිවිකිය අවසන් කරනවා. ඕන තැනකින් සර්විස් කරන්න රට පුරාම බජාජ් ජෙනුයින් සේවා ජාලය ඒවිට් පීරිස් මෝටර් කම්පැනි වෙතින්.
ඊය දින පැමිණීමට නියමිතව තිබූ ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාව තවත් දිනයකින් ප්‍රමාද වන බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා. යනුවෙම ඩීසල් නෞකාව හෙට දින පැමිණීමට නියමිත බවයි ඔවුන් පවසන්නේ. මේ අතර ඉන්ධන බෙදා හැරීමේදී ඇති වූ උණුසුම්කාරී සිදුවීම් කිහිපයක්ද ප්‍රදේශ කිහිපයකින් වාර්තා වුණා. डीजल मेट्रिक टोन 40,000ක් රැගත් නෞකාව ඊයේ දින මෙරටට පැමිණීමට නියමිතව තිබුණා. නමුත් එය හෙට දින පැමිණෙන බවයි බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. සිපෙට්කෝ ඉන්ධන පෙරවුම් හල්වල මේවන විට ඉන්ධන බෙදා හැරීමක් සිදු කරන්නේ නැහැ. ඉන්ධන ලැබෙන තුරු ජනතාවට නිකුත් කළ කූපන් පත්‍රය දැන් ගැටලු සහගත වී ඇති බවයි පෙරවුම් හල් හිමියන් පවසන්නේ. හමුදාව විසින් නිකුත් කරපු ඉන්ධන මේ කූපන් ක්‍රියාත්මක කරන දැන් හමුදාව නැහැ. දැන් මොකද කරන්න කියලා ඉන්ධන පෙරවුම් හල් හිමියන් හැටියට අපි තාමත් අසීරු තත්ත්වයකට පත් समिति बलवेगे आनंद पालित අනුපාසා සුපර් ඩීසල් අවමේ රුපියල් 120කට පැහැදිලිව අඩු කළ යුතුයි. අද දින සෞඛ්‍ය සේවකීන් සඳහා ඉන්ධන නිකුත් කරන දිනයක් වුවද බණ්ඩාරවෙල දියතලාව මූලික රෝහලේ සෞඛ්‍ය සේවකීන්ට ඉන්ධන ලැබී නැති බවයි ඔවුන් පවසන්නේ. ඒ හේතුවෙන් පාර අවහිර කරමින් සෞඛ්‍ය සේවකීන් විරෝධය පළ කරේ මේ ආකාරයටයි. මෙතර ඉන්ධන ලබා ගැනීමට හොරණ ප්‍රදේශයේ සෞඛ්‍ය සේවකින්ද පොලිමේ රැඳී සිටියේ මේ අයුරින්. ඉන්ධන පෙරවුම් හල් අසල තවමත් දිගු පොලිම් දක්නට ලැබෙනවා. IOC පෙරවුම් හල් වලින් ඉන්ධන නිකුත් කිරීමේ කටයුතු සිදු කරන අතර ප්‍රදේශ කිහිපයකින් උණුසුම්කාරී සිදුවීම්ද වාර්තා වුණා. දින 7කට පමණ පසු පිළියන්දල IOC පෙරවුම් හලට ඉන්ධන ලැබී තිබුණද බෙදා හැරීම ආරම්භ කිරීමත් සමග එම ස්ථානයේ උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා. බණ්ඩාරවෙල IOC පෙරවුම් හලට ඉන්ධන ලැබී තිබුණේ දින 15කට පසුයි. ඉන්ධන පැමිණීමෙන් පසු ඇතැම් පුද්ගලයන් පෝලිම් පැන ඉන්ධන ලබා ගැනීමට උත්සාහ කිරීමේදී ඇති වූයේ උණුසුම් තත්ත්වයක්. පෝලිම් පිළිබඳව ඇති වූ ගැටලුවක් හේතුවෙන් අනුරාධපුර IOC පෙරවුම් හලක් අසලද උණුසුම් තත්ත්වයක් හටගත්තා. මෙතර කැස්බෑව බුද්ධංශ නිලධාරින්ට ලද තොරතුරක් මත පිළියන්දල මඩපාත ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය ආදේශක පෙට්‍රල් නිෂ්පාදනාගාරයක් වටලා තිබෙනවා. එහිදී සැකකරුවෙකුද ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන තිබෙනවා. විවිධ කෙමිකල් වර්ග සහ ස්ප්‍රිට් වර්ග කලවම් කර මෙම ආදේශක පෙට්‍රල් සාදා තිබෙනවා. මෙම පෙට්‍රල් ලීටරයක් රුපියල් 1000ක මුදලකටයි අදාළ සැකකරු අලවි කර ඇත්තේ. නිෂ්පාදනාගාරයේ වැටළු අවස්ථාවේදී ආදේශක පෙට්‍රල් ලීටර් 165ක්ද පොලිස් බහරයට ගෙන තිබෙනවා. මෙතර ඩීසල් වැඩිමිලට අලවි කරන බවට ලද තොරතුරක් මත කෑගල්ල පොලිසිය මගින් අත්අඩංගුවටගෙන අධිකරණයේ ඉදිරිපත් කළ ඉන්ධන ලීටර 5950ක් සහ ලොරි රථ දෙකක් රුපියල් 107ක බැඳුම්කරයක් මත උදාහරණ ලෙස කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. මේ සම්බන්ධයෙන් එම IOC පෙරවුම් හලේ හිමිකරු කෝසල විධානාරච්චි මෙලෙස අදහස් පළ කළා. අපි LIOC සමාගමට අනුබද්ධිත පෙරවුම් හල මෑතකදී අපි නිකුත් කළා අයිලන්ඩ් යෝගට් සමාගමට කොමර්ෂල් බැංකුවට සහ ආර්පිකෝ වැවිලි සමාගමට ඒ යවපු ඉන්ධන අපිට ලැබිච්ච සංජිතයෙන් 10%ක ප්‍රමාණයක් තමයි අපි ඒ සඳහා භාවිතා කරුවේ යවන්න. අපි සති 3කට වරක් ඔවුන්ට යැවීමට අපි පොරොන්දු වෙලා තියෙනවා. එතෙන්දී අපි කොමර්ෂල් බැංකුවට ඒගොල්ලන්ගෙන් ලබාගත්ත ඇග්‍රීමන්ට් එකක් අනුව තමයි ඒගොල්ලන්ට අපි තෙල් සැපුවේ. අපි වැඩි මිලට කොහෙම සපයලා නැහැ. අපි යවලා පාලන මිලට තමයි අපි යවලා තියෙන්නේ. මේ අතර අදත් ලිට්‍රෝ ගෑස් බෙදා හැරීම ආරම්භ කර තිබෙනවා. හැඩන් ප්‍රදේශයේ ගෑස් බෙදා හැරීම සිදු වූයේ මේ ආකාරයටයි. දින කිහිපයක් බද්දේගම පොළබුමේ ගෑස් ලබා ගැනීමේ අරමුණින් සිටි ජනතාවට ඊයේ රාත්‍රියේ ලීට්‍රෝ ගෑස් බෙදා හැරීම සිදු කෙරුණේ මේ ආකාරයටයි. සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න.
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.